පුතයා ද අපි වෙසක් කුඩුවක් හදන්නේ. මම පුතේ මේ වෙසක් කුඩුව හදන්න ගත්තේ මොනවද දන්නවද? මේක ඇවිල්ලා මේ බලන්නකෝ මේ ටොයිලට් පේපර්ස් වල ඉවර වෙච්ච රෝලක් තමයි මම මේ ගත්තේ. හරිද? ඒක අරගෙන මම පැන්සලක් අරගෙන මේකින් හරි සමාන කොටස් මම 12කට වෙන් කරගත්තා. මං මේක ගත්තු නිසා පුතාලට පුළුවන් ඕනම දෙයක් ගන්න. දැන් ඒ කියන්නේ පුතාලට තියෙනවනේ මෙන්න මේ වගේ ඒවා, මේ ප්‍රින්ගල්ස් මේ වගේ එකක් උනත් ගන්න පුළුවන්. එතකොට මං දැන් මේක 12කටනේ බෙදාගත්තේ. පුතාලට මේක එතකොට 16කට විතර වගේ මේක ගන්න ඕන නම් එහෙම බෙදා ගන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්නම් පුතාලට පුළුවන් කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන ඒක නවලා මේ විදිහට මෙහෙම සිලින්ඩර් එකක් වගේ හදාගන්න. ඊට පස්සේ පැන්සලින් මෙහෙම ඉරි ටිකක් මාක් කරගන්නවා. හරිද? දැන් පුතාලට පේනව නේද මං මෙහෙම ඉරි ටිකක් ගහගෙන තියෙනවා. ඊට පස්සේ මම උඩිනුයි යටිනුයි තායි පොඩි වෙන් කිරීමක් කරගෙන තියෙනවා. හරිද? මේක තමයි මට වෙසක් කෝඩුව හදන්න ඕන වෙන්නේ. පුතාලට මෙහෙම මේක පුළුවන් නම් එහෙමයි, නැත්තම් කැමති දෙයක් අරගෙන මේ විදිහට සිලින්ඩරයක් වගේ එකක් අරගෙන තමයි කරන්නේ. ඊට පස්සේ මේකට තව මට උවමනා වෙනවා පුතේ. මම මේ කපාගත්ත A4 කොළ වලින් රවුන්ඩ් ටිකක්. මෙතන මම රවුන්ඩ් මේක බෙදාගත්තේ 12කට නිසා මම රවුන්ඩ් 12ක් කපාගත්ත පාට දෙකකින්. එකම පාටින් කපාගත්තත් කමන. මේකෙන් 6යි මේකෙන් 6යි 12ක් මම කපාගත්තා. කපලා දැන් මේ රවුම තියෙනවනේ. මේක මම මේ හරි මැදින් දෙකට නමාගෙන තියෙනවා. හරිද? මේ විදිහට දෙකට නමාගෙන තියෙනවා. දැන් පුතාලටත් ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ වගේ එකක් හොයාගන්නවා. ඒක ඉරි ගහලා වෙන් කරගන්නවා. පුතාලා 16ක් හොයා මේ ඉරි ගහ ගන්නවා නම් රවුන්ඩ් 16ක් කපා ගන්නවා. දැන් මම 12නේ ඉරි ගහලා තියෙන්නේ. ඒතෝ ඒ හින්දා මම 12ක් රවුන්ඩ් 12ක් කපා ගත්තා. පුතාලට කැමති කොලයකින් කපා ගන්න පුළුවන්. කැමති පාටකින් නැත්තම් පාට වලින් හරි කපා ගන්න පුළුවන්. කපලා මේ විදිහට දෙකට නමලා තියාගන්න. ඊට පස්සේ පුතේ දැන් අපිට තියෙන්නේ කූඩුව අලවන වැඩේ තමයි දැන් තියෙන්නේ. හරිද? දැන් අපි පුතේ මේ සිලින්ඩරේ වගේ තියෙන කාඩ්බෝඩ් එකට මේ රවුන්ඩ් ටික අලවන්නයි සූදානම්. හරිද? ඉස්සෙල්ලාම දැන් මම කිව්වා මේ පැත්තෙන් වටේට මෙහෙම මම වෙන් කරගත්තා කියලා. මේකෙත් මෙහෙම වටේට මෙහෙම ඇඳගත්තා කියලා. දැන් ඉරිත් තියෙනවානේ. ඔන්න දැන් එක ඉරක මං මෙන්න මෙතන ඉඳලා ගම්බුඩ ගා ගන්නත් නරකයි. මෙන්න මෙහෙම ගම් ටිකක් ගා ගන්න. හරිද? ගාලා මම මේ දෙකට නමලා තියෙන මේ රවුම මෙහෙම තියලා පොඩ්ඩක් අලවනවා. හරිද? මෙහෙම කරලා ඉරේ අලවනවා. දැන් අලවිලා නැති. දැන් චුට්ටක් වෙලා ඉඳලා ඊළඟ රූලේ මේ ඉරේ තමයි ඊළඟට අලවන්න ඕනේ. මේ ඉරේ අලවන්න චුට්ටක් වේලෙනකන් අපි ඉමු. දැන් පුතේ මේක චුට්ටක් වේලිලා ඊළඟට ඊළඟ රූලේ මම මෙහෙම ආයෙමත් ගම් ටිකක් ගා ගන්නවා. හරිද? ගොඩක් ගා ගන්න නරකයි. පස්සේ මම දැන් පාට දෙකක් නේ ගන්නෙ. මේක මෙතනට තියලා මේ ඉරේ මෙහෙම අලවගන්න. මේ විදිහට පුතේ මේ සම්පූර්ණ ඉරිවල මේ පාට දෙකෙන් අපි රවුන්ඩ් ටික වටේට අලවගමු. දැන් පුතාලා අලවමුකෝ. දැන්
මේ නාතන් දැන් පුතේ මේ අලවල ඉවරයි දැන් මේ පේනවද අලවල ඉවරයි දැන් මම මේ ඉතුරු වෙච්ච කොළ වලින් පටි කෑලි දෙකක් කපාගත්තා දැන් අපිට තියෙනවා මෙතන වටේට මේක තියලා අලවන්න ඕන දැන් ගම් ගාගෙන මේකේ වටේ අපි අලව ගමු තැනකට මෙහෙම තියලා එක තැනකට තියලා මේක වටේට අලව ගන්න. හරිද? මෙන්න මෙහෙම වැඩි කෑල්ල අපි කපලා අයින් කරගමු. හරිද? එතනනුත් ගම් චුට්ටක් ගාගමු. දැන් හරි නේද මේ? දැන් ලස්සනයි නේද? දැන් ඊළඟට පුතේ මම මේ සව් කඩදාසි කෑල්ලක් සූදානම් කරලා. හරිද? දැන් මේකෙන් අපි පුතාලා දන්නව නේද රැලි කපන විදිය? දැන් මේක ලස්සනට මෙහෙම නමාගෙන අපි රැලි ටිකක් කපා ගන්න. හරිද? ඔන්න මම මෙහෙම නවාගත්තා. ඊළඟට කතුර අරගෙන අපි මේක පුතාලට A4 එකේම උනත් පුළුවන් කරගන්න. හරිද? A4 එකේම කරගන්නත් පුළුවන්. සව් කඩදාසියකින් කපලා අලව ගන්නත් පුළුවන්. දැන් දැක්කද? දැන් මේ ටික දිගර ගන්න ඕනේ. හරිද? මෙහෙම ලස්සනට දිගරනවා. දැන් ඔන්න රැලි ටික කපාගෙන අපි ඉවරයි. දැන් ඊළඟට කරන්න තියෙන්නේ මේ වටේට ගම් ටික ගාලා මේක අලවන්න. දැන් අපි ඔන්න ගම් ගමු. ගුඩ ගන්න නරකයි. යන්තම් යන්තම් ගාගෙන අලවගමු. තැනකින් මෙහෙම තියලා අලවන්න පටන් අරගෙන මේක වටේට මෙහෙම මේ බලන්න දැක්ක නේද මේ දැන් ඊට පස්සේ මම මේ තවත් පටි කෑල්ලක් කපලා තියාගෙන තියෙන්නේ මෙතන චුට්ටක් වැහෙන්න මේක උඩින් අරන් ඒකත් අරගමු අපි දැන් අපේ කුඩුව හදලා ඉවරයි. දැන් තියෙන්නේ පුතේ එල්ලන එක. හරිද? එල්ලන්න අපිට පුළුවන් මෙතනින් පටියක් දාගන්නත් පුළුවන්. නූල් කෑල්ලක් දාගන්නත් පුළුවන්. අපි බලමු දැන් ඒක හදාගන්න. පුතේ දැන් මෙහෙම නූල් කෑල්ලක් ගන්න. ඒ කියන්නේ ටිකක් ඝනකමට තියෙන උගලෝ මොකක් හරි නූලක් අරගෙන ඒක මේකේ දෙපැත්තට තියනවා. හරිද? හිල් කරලා දා මේ රඳවන්නත් පුළුවන් නැත්තම්
ස්ටේප්ලර් එකේ මෙහෙම ස්ටේප්ලර් කරන්නත් පුළුවන්.